ආයුබෝවන් වාසනාවන්ත සුබම දවසක් වේවා. 2021 පෙබරවාරි මස 2 අඟහරුවාදා ඉර උදාව පෙරවරු 6:29ට ඉර බැසීම පස්වරු 6:20ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 3:29 සිට 4:58 දක්වා සුබ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව බස්නාහිර. ආයුබෝවන් දවසේ ලග්න පලාපල සතියේ ලග්න පලාපල මාසයේ ලග්න පලාපල ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. මේෂ ලග්නේ. මේෂ ලග්නේ උපන් ඔබට අද දවස පුරාවටම මහජන කටයුතු වල නියුතු අයට උසස් වීම හා විශේෂ සැලකිලි සහිත දිනයක්. ඒ වගේම තමයි පින් දහම් කිරීමට කැමති අයට ධාර්මික ජීවත් වීමට උපදෙස් දෙන දිනයක් වගේම විවාහ යෝජනා පිළිබඳ එකඟතාවයකට පැමිණෙන්න පුළුවන්. පියාට රෝගාපාද අද දවස තුල වැළඳීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි හෘද රෝග සෑදීමට ඉඩකඩ තිබෙනවා. දුර බැහැර ගමන් පිළිබඳව ඔබ බලාපොරොත්තු වෙන් තිබුණම් ඒ සඳහා අවස්ථාව ඔබට උදා වේවි. කලකින් හමු නො වූ මිතුරන් හමු වීමට ලැබෙන දවසක්. විදේශ රැකියාදිය බලාපොරොත්තු වන අයට ඉතාමත්ම සුබදායකයි. වගේම ඔබට හැකියාවක් තිබෙනව නම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු වරඹන්න. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක 9. වෘෂභලග්නේ. වෘෂභලග්නයෙන් උපන් ඔබට අද දවස තුල සැප සම්පත් අඩුවන දිනයක්. ඔබගේ අනසක පැතිරවීමට යෑමෙන් පවුලේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ආගම දහමට තරමක් ඇල්මක් නොදක්වන බවක් පෙනෙන්නට තිබෙනවා. වගේම කේලාම් වලින් අන් අය අතර අසමගිය ඇති කරවන බවක් පෙනෙන්නට තිබෙනවා. සතුරන්ගෙන් කරදර ඇති වෙන වගේම සෙම් රෝග වැනි රෝග තත්ත්වයන් වලට ඔබ ගොදුරු වෙන්න පුළුවන්. විසකුරු සතුන්ගෙන් නම් තරමක් ප්‍රවේසම් වෙන්න ඔබට සිදු වෙනවා. රහස් කටයුතු කෙරෙහි හිත නැඹුරු වෙනවා. වගේම උසස් අධ්‍යාපනය ලබන දූ දරුවන්ට කරදරකාරී දිනයක්. ඔබට හැකියාවක් තිබෙනව නම් සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු වරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ නිල් පැහැය, ජය අංකය වෙන්නේ අංක 5. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල කාර්යශූරව වැඩ කිරීමට හැකියාව ලැබෙන දිනය. විශ්වාසයේ රැකගන්නා කෙනෙක් වගේම උපායශීලී රහස් ප්‍රයෝගවලට ඔබ දක්ෂ වෙන්න පුළුවන්. දේපල ධනය ලැබීමට වාසනාව තිබෙනවා. වගේම ස්ථීර ආදායම් මාර්ග ඔබට ලැබෙන්න පුළුවන්. හැකියාව වර්ධනය වෙනවා. වගේම හදිස්සි අනතුරු වැනි දේ සිදුවීමට ඉඩකඩ තිබෙන නිසා බොහොම ප්‍රවේශමෙන් කාලය ගත කරන්න. අසල්වාසීන්ගේ උදව් උපකාරාදිය ඇතිව ඔබ සුබ සාධන වැඩ කටයුතු කිහිපයක්ම ඔබ අතින් සිදු වෙන්න පුළුවන්. තෙල් සහිත ආහාර අද දිනේදී ඔබට පීඩාකාරී දේ සිදු කරනවා. වගේම අද දින ඔබට හැකියාවක් තිබෙන නම් රස කැවිලි දන් දී දවසේ වැඩ කටයුතු ආරඹන්න. ජය වර්ණය වෙන්නේ කොළ පැහැය, ජය අංකය වෙන්නේ අංක 5. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ලෞකික සම්පත් සැප සම්පත් ලබා ගැනීම කෙරෙහි වැඩි ආශාවක් පෙනෙන්නට තිබෙනවා. අධ්‍යාපනයේ හිත යොමු නොවන බවක් පෙනෙන්නට තිබෙනවා. වගේම තරමක් ඇවදිලි නම් අධික වෙන්න පුළුවන්. ඔබ ප්‍රසිද්ධ වීමේ වාසනා ගුණයක් පෙනෙන්නට තිබෙනවා. සමාජ විරෝධී වැඩ කටයුතු වලට සම්බන්ධ වී වැඩ කටයුතු කරනවා. වගේම තරමක් මවට අපල ඇති කරන දවසක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඉඩකඩම් සම්බන්ධ ගැටලු මතුවෙනවා. වගේම දරුවන්ට අපල ඇති වෙන්නත් අද දවස තුල ඉඩකඩ පවතිනවා. සතුරන් පරාජය කිරීමට නම් ඔබට අද දවස තුල નિરાයාසයෙන්ම හැකියාව ලැබෙනවා. වගේම අජීර්ණය වැනි රෝග තත්ත්වයන් හට ගැනීමට ඉඩකඩ පවතිනවා. නඩු හබ වලට පැටලීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන ප්‍රවේසම් වෙනවා. වගේම විවාහ යෝජනා ගැන දෙවරක් කල්පනා කළ යුතු දිනය. හැකියාවක් තිබෙනව නම් කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ ක්‍රීම් පැහැය, ජය අංකය වෙන්නේ අංක 2. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සිත යොමු වෙන්න පුළුවන්. වැඩිහිටි උදව් උපකාර ලැබෙන දිනයක්. වගේම ස්වයන් රැකියාවලින් ලාභ ඉපීමේ වාසනා ගුණයක් පෙනෙන්නට තිබෙනවා. විවාහ ජීවිතය යහපත්. වගේම දරුවන්ට ඉතාමත්ම සුබදායක දවසක්. කාර්මික හා ගණිතය සම්බන්ධ විෂයන් තෝරා ගැනීමට අද දින ඉතාමත්ම සුබයි.
පවුලේ අය වෙනුවෙන් මුදල් වියදම් කිරීමට ඔබට කටයුතු යෙදෙන්න පුළුවන් වගේම ඔබ තරමක් කලාවට ලැබිවෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ආමාශකත රෝග ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. හමේ රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන් පියාට නම් අද දවස තුල ඉතාමත්ම සුබයි. ඔබට හැකියාවක් තිබෙනවා නම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. සුබ වර්ණය වෙන්නේ රතු පැහැය, ජය අංකය වෙන්නේ අංක 1. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල කපටි මිත්‍රයන් ආශ්‍රය ලැබෙන්න පුළුවන්. ඉඩකඩම් යාන වාහන පිළිබඳව ගැටලු ඇති වෙනවා වගේම මානසික මට්ටම තරමක් දුර්වල වෙන්න පුළුවන්. කලකිරීම ඇති වෙන්න පුළුවන්. ඉහළ තනතුරු ලාභ ලැබීමට වාසනාව තිබෙන දිනයක් වගේම ගමන් බිමන් නම් තරමක් වැඩි වීමේ ඉඩකඩ පවතිනවා. ඔබගේ පුරුෂ පක්ෂයේ ස්ත්‍රී පක්ෂයට බොහෝ ලැබි වෙනවා වගේම විවාහය තුල ගැටුම් ඇති වෙන්නත් ඉඩකඩ තිබෙනවා. ඔබ එහෙම වුණත් අද දවස තුල තරමක් උපක්‍රමශීලීව කටයුතු කරනවා වගේම දරුවන් රෝගාබාධ වලට ලක්වීමටත් ඉඩකඩක් තිබෙනවා. සේවකයන් ඔබට අකීකරු වෙනවා වගේම සහෝදරියකට කරදර ඇතිවීමේ ඉඩකඩක් තිබෙනවා. මැසි මදුරු ආදීන්ගේ ප්‍රවේශම් අද දවස තුල කටයුතු කරන්න. නිල් පාට වස්ත්‍රයෙන් වස්ත්‍රාභරණයෙන් සැරසී වැඩ කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා නම් ඉතාමත්ම යහපත්. ජය වර්ණය වෙන්නේ කොළ පැහැය, ජය අංකය වෙන්නේ අංක 5. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස පුරාවටම ඥාතීන්ගේ හා වැඩිහිටියන්ගේ ගෞරවය ඔබට හිමි වේවි. ඒ වගේම උසස් ගති නිසා යහපත් මිතුරන් හමු වෙන්න පුළුවන්. සමාජයේ සුබ සාධක කටයුතු වලට සහභාගී වෙන දිනයක් වගේම ඉඩකඩම් මිලදී ගැනීමට ඔබගේ සිත යොමු වෙන්න පුළුවන්. ධාර්මික ජීවිතයක් ගත කිරීමට ඔබ නැඹුරු වෙනව වගේම පියාට ඉතාමත්ම සුබයි. සමාජයේ අන් අයට උදව් කිරීමට ඔබට ඔබගේ සිත යෙදෙනව වගේම අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ඉතාමත්ම යහපත්. ප්‍රදේශයෙන් පිට දුෂ්කර ප්‍රදේශවල ඇවිදීමට අද දවස තුල ඔබට අවස්ථා උදා වේවි. ධන හිස් ආබාධ නම් තරමක් දුරට වැඩි වෙන්න පුළුවන් වගේම හැකියාවක් තිබෙනව නම් කොළ සහ කහ වර්ණ වලින් සැරසී දවසේ වැඩ කටයුතු කිරීමට ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ නිල් පැහැය, ජය අංකය වෙන්නේ අංක 6. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල සතුරන් පරාජය කරන්න පුළුවන්. ඔබට නම්බුනාම ලැබෙන දිනයක් වගේම ආරක්ෂක අංශයේ සේවයට බැඳීමට ඉතාමත් සුදුසුයි. සොයුරන්ට තරමක් අපල ඇති කරන වගේම පවුලේ ගැටලු ඇති වෙන්න පුළුවන්. මානසික පීඩනය තදින්ම දැනෙන දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන් වගේම තැන්පත් ධනය වැය කිරීමට හේතු කාරණාය දෙන්න පුළුවන්. නපුරු මෙන්ම අපරාධකාරී දේට පෙළඹීමට ඉඩකඩ තිබෙනවා. ගමන් බිමන් න්‍යායමේදී මගතොටේදී අනතුරු ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. ඒ බැවින් තර්මක් කල්පනාකාරීව කටයුතු කරන්න. ඇස්පෙනීමේ දුර්වලතා හටගන්න පුළුවන්. පියාට නම් මෙතරම්ම සුබදායක තත්ත්වයක් නොවේ පෙනෙන්නට තිබෙන්නේ. ඔබට හැකියාවක් තිබෙනව නම් පංච මරණ වර්ණ මල් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ රතු පැහැය, ජය අංකය වෙන්නේ අංක 9. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දවස පුරාවටම වේගවත් වචන නිසා සිත්තැවුල් ඇතිවන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ප්‍රේම සම්බන්ධතා ස්ථීර කර ගැනීමට ඉතාමත්ම සුබදායක දිනයක් වගේම අධ්‍යාපනය ලබන දූ දරුවන්ට කාර්මික, පරිගණක, තාක්ෂණය වැනි විෂයන් තෝරා ගැනීමට සුබදායක දවසක්. අඹු සැමියන් අතර ගැටුම් ඇති වෙන්න පුළුවන් වගේම සමේ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මියගිය ඥාතියෙකුගේ පින්කමකට සහභාගී වීමට ඔබට අනිවාර්යෙන්ම අවස්ථා උදා වේවි. ව්‍යාපාර ගිණුම් ආදියට අත්සන් කිරීමටද අද දවස එතරම්ම සුබ දිනයක් වෙන්නේ නැහැ. අද දින ඔබට හැකියාවක් තිබෙනව නම් නිර්මාංශව සිටින්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය වෙන්නේ කහ පැහැය, ජය අංකය 3. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතාමත්ම සුබදායකයි. කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙනව වගේම පෞල් ජීවිතයේ ගැටලුවලදී දැඩි තීන්දු තීරණවල එළඹීමට එතරම්ම යහපත් නොවන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබ කතාහේ ඉතාමත්ම දක්ෂයෙක් වගේම උසස් යහපත් ගති පැවතුම් නිසා යහපත් මිතුරන් ආශ්‍රය ඔබට ලැබෙන්න පුළුවන්. සතුරන් පරාජය කොට ජය ලබා ගත හැකි දිනයක් වගේම ස්ථාන මාරුවීම් ඇතිවෙන්න පුළුවන් වගේම විදේශ ගමන් බලාපොරොත්තු වන අයට ඒ සඳහා අයදුම් කිරීමට ඉතාමත් සුදුසු දිනයක්. තරමක් වියදම් පාර්ශ්වයේ නම් ඉහළ යන්න පුළුවන්.
සහෝදර සහෝදරියන්ට සුබ වෙනවා වගේම හැකියාවක් තිබෙනවා නම් කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු වරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ නිල් පැහැය, ජය අංකය වෙන්නේ අංක 8. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මෙහෙකරුවන්ගේ වැඩ ගැනීමට හැකි දිනයක්. ඒ වගේම මිතුරන්ගේ උදව්පකාර ලැබෙන්න පුළුවන්. බුද්ධිමත්භාවය වැඩි වෙන්න පුළුවන්. උසස් අධ්‍යාපනය ලබන්නන්ට ඉතාමත්ම සුදුසුම දිනයක්. සමාජයෙන් හෝ රාජ්‍යාංශයෙන් ගරු නම්බුනාම ලැබීමට සුදුසු දිනයක්. වගේම ගමන් බිමන් ආදිය නිසා වෙහෙසකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. රසවස් ආහාර පාන ආදිය ලැබෙන්න පුළුවන්. වගේම හෘද රෝග පිළිබඳ දැඩි අවධානයකින් යුතුව කටයුතු කිරීම තුළින් ඉතාමත්ම සුබදායක සෞඛ්‍ය තත්ත්වයක් බවට පත් කරගන්න පුළුවන්. ඔබට හැකියාව තිබෙනම නම් අද දින නිර්මාංශව සිටින්න එය ඉතාමත්ම යහපත්. ජය වර්ණය වෙන්නේ නිල් පැහැය, ජය අංකය අංක 6. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට අද දවස පුරාවටම මව් පාර්ශවයේ ඥාතීන් සමග විරුද්ධකම් ඇති වෙන්න පුළුවන්. දේපල පිළිබඳව ගැටලු ඇති වෙනවා. වගේම ප්‍රේම සම්බන්ධතාවලදී රැවටීම් වලට ලක්වන බැවින් ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපනය ලබන්නන්ට තරමක් කරදරකාරී දිනයක්. වගේම සමාජ කටයුතු කිරීමට මහජන සහයෝගය ඔබට නිරතුරුවම ලැබේවි. ව්‍යාපාර, කර්මාන්ත වැනි දේවලින් ඔබට ආදායම ලැබෙනව. වගේම සමාජයේ පිළිගත් පුද්ගලයෙක් බවට ඔබ පත්වෙන්න පුළුවන්. කලකින් හමු නොවූ මිතුරන් හමුවීමට ඔබට අනිවාර්යෙන්ම අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඔබට හැකියාවක් තිබෙනව නම් බෝධිය වැඳ දවසේ වැඩ කටයුතු වරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය අංක 3.